අපිට අපේ එදිනදා ජීවිතයේදී විවිධ අනතුරු ආපදාවලට මුහුණ දීමට සිදු වෙනවා. මේ කිසිම දෙයක් කල්තියා සැලසුම් සහගතව සිදු වෙන දේවල් නම් නෙමෙයි. ඒත් අපේ එදිනදා ජීවිතයේදී වෙන්න පුළුවන් අනතුරු ආපදා ගැන අපි අවබෝධයෙන් හිටියොත් ඒ අනතුරු වලින් හෝ ආපදා වලින් වෙන්න පුළුවන් හානිය යම් තාක් දුරකට වළක්වා ගනිමින් කටයුතු කරන්න අපිට පුළුවන්. සුනාමි, ගංවතුර ගැලීම, නාය යෑම වගේ ස්වභාවික පරිසරයේ ඇතිවෙන්න පුළුවන් ආපදා තත්ත්වයන් ගැන අපාවට පරිසරයෙන් කල්තියාම ඉඟිලබා දෙනවා. ඒ ඉඟි ගැන හොඳ අවධානයෙන් හිටියොත් අපේ ජීවිතවලට වෙන්න පුළුවන් හානිය වළක්වා ගනිමින් කටයුතු කරන්න අපිට පුළුවන්. මොනවද මේ පරිසරයෙන් ලබා දෙන ඉඟි? ඒ තමයි දුවේ පුතේ නාය යෑම වගේ තත්ත්වයක් ඇතිවීමට පෙර පොළව ඉරිතලා යෑම, අවට ගෙවල් වල බිත්ති පැලීමට ලක්වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ගං වතුර ගැලීමට පෙර ගංගාවල ජල මට්ටම ඉහළ යෑමත් අවට පරිසරයෙන් අපට ලබා දෙන ඉඟියක්. මේ අතර අපට වඩාත් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් ඉඟියක් තමයි වර්ෂාවට කලින් අවට පරිසරය අඳුරු පැහැයට හැරීම සහ අහස පුරා වැහිලියන් පියෑඹීම වගේ දේවල්. ස්වභාවිකව සිදුවෙන්න පුළුවන් අනතුරු වගේම හදිසියේ සිදුවෙන්න පුළුවන් අනතුරුත් තියෙනවා. මොකක්ද මේ හදිසි අනතුරු කියලා කියන්නේ? අපි කවුරුත් නොසිතන අවස්ථාවක අපේ නොසලකිලිමත්කම නිසා හෝ අන් අයගේ නොසලකිලිමත්කම නිසා වෙන්න පුළුවන් අනතුරු හදිසි අනතුරු විදිහට හඳුන්වන්න පුළුවන්. හදිසි අනතුරු අවස්ථාවකදී අපි ක්‍රියා කළ යුතු ආකාරය කොහොමද කියලා අපි දැන් බලමු. ගිනි ගැනීම. හදිසි ගිනි ගැනීමකදී අපි මුලින්ම කරන්න ඕනේ ඒ ස්ථානයෙන් ඉක්මනින් අයින් වෙන එක. දෙවනුව අන් අයගෙන් උදව් ඉල්ලීම සහ ගිනි නිවීමේ රතයකට කතා කිරීම. මෙවැනි අවස්ථාවලදී හදිසි තීරණ ගන්නේ නැතුව බුද්ධිමත්ව සිතාමතා කටයුතු කිරීමෙන් අපේ ජීවිත ආරක්ෂා කරගන්න අපිට පුළුවන්. තවත් වෙන්න පුළුවන් හදිසි අනතුරක් තමයි දුවේ පුතේ සර්පයෙක් දෂ්ට කිරීම. සර්පයෙක් දෂ්ට කළාම අපි කොහොමද ක්‍රියා කරන්න ඕනේ? මුලින්ම ගලා යන පිරිසිදු ජලයෙන් දෂ්ට කළ ස්ථානය සෝදා පිරිසිදු කරන්න. ඊට පස්සේ සර්පයා දෂ්ට කළ ස්ථානයේ ඉහළට ඔසවා තබා ගන්න ඕනේ. එහෙම කරන්නේ සර්ප විෂ ශරීරය පුරා ඉක්මනින් පැතිරීම වළක්වා ගන්න. ඊළඟට අපි හැකි ඉක්මනින්ම රෝහලක් වෙත රෝගියාව රැගෙන යන්න ඕන. ඒ විතරක් නෙමෙයි, රෝගියා අනවශ්‍ය විදියට බියගැන්වීමෙන් වැළකී සිටින්නත් ඕන. සර්පයා දෂ්ට කළ ස්ථානය රෙදි හෝ වෙනත් දේවල් වලින් ගැට ගහන්න හොඳ නැහැ. වෛද්‍යවරයෙක් නිර්දේශ කරන තුරු බෙහෙත් හෝ වේදනානාශක ලබා නොදීම ආදී කරුණු ගැනත් අපි මෙහිදී සැලකිලිමත් වෙන්න ඕනේ. සර්පයෙක් දෂ්ට කිරීම වගේ හදිසි අනතුරු සිදුවෙන්නේ අපි නොසලකිලිමත්කමින් ක්‍රියා කළොත් තමයි. ඒ නිසා රාත්‍රී කාලයේදී පයින් ගමන් බිමන් යාමේදී විදුලි පන්දමක් භාවිතා කිරීමටත් සර්පයන් ගැවසෙන ස්ථානවලින් ඈත්ව සිටීමටත් පුංචි අපි වග බලා ගන්න ඕනේ. අපට සිදුවෙන්න පුළුවන් තවත් හදිසි අනතුරු මොනවද? ඒව වළක්ව ගැනීමට ගත යුතු පියවර මොනවද? එවැනි අවස්ථාවකදී අපි ක්‍රියා කළ යුතු ආකාරය ආදී තොරතුරු ගොඩක් ලබන සතියේ වීඩියෝ එකෙන් අරගෙන එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.